ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළ ඒ සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කරන්නත්, ඒට සමගාමීව මත්තල යාපනය හා මඩකලපු කියන ගුවන්තොටුපළව සංවර්ධනය කරන්නත් ජනාධිපතිතුමාගේත් අවම අගමැත්තුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය ඇතුළත මූලික සාකච්ඡා කරලා අපි ආරම්භ කරලා තියෙන වැටි කඩමින් ඉවර කරලා ජනතා අයිතියටපත් කරන්නත්, ආරම්භ කරලා නැති ටික කඩමින් ආරම්භ කරලා ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පසුගිය රජය වගේ මත්තල විශාල මුදලක් ආයෝජනය කරලා වීගබඩාවල් ගැහුවා. රජයේ මුදල් ජනතාවගේ මුදල් තමයි විනාශ කරේ. නැවත ඒක ගුවන්තොටුපළ යථාතත්වයට පත් කරන්නත් සෑහෙන මුදලක් ගත වියදම් කරන් තිබුණා. ගබඩාවල් ඕනතර ලංකාවේ තියදී එක කරේ මහින්ද රාජපක්ෂ කියන නමට විරුද්ධව කටයුතු කරන්න ඕනි හින්දා. හැබැයි අපේ වැඩපිළිවෙල යටතේ යාපනය ආරම්භ කරත් තාම මම හිතන්නේ පරිසර වාර්තාවවත් ලැබිලා නැහැ. අපි දන්නා තරමේ එහෙමත් වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ යාපනය ගහනකොට අපි මිරිස් ගබඩාවල් කරන්න ලෑස්ති නැහැ. ඒ ගුවන්තොටුපළ ඒක සංවර්ධනය කළා. ඊට සමගාමීව මදකල්පුව වගේ ගුවන්තොටුපළ සංවර්ධනය කරන්න. ඒ නිසා ඉදිරි කාලයේදී විශාල වැඩ කොටසක් ඕගලන්ට කරන්න වෙයි. රජයට අපිට සම්බන්ධ වෘත්ති සමිතියක් හැටියට ඒ සඳහා ඔබලාගේ සම්පූර්ණ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. Breaking.lk.